බලන්න පෙර සංසාරි කරන අකුසල්වලට වෙන දේවල්. මුගලන් මහරහතන් වහන්සේ කියල කියන්නේ ඉර්දිමතුන් අතර අග්‍රස්ථානය හිමි කරගත්ත මහරහතන් වහන්සේ මේ ශාසනය බුදු හාමුදුරුවන්ගේ. පොරු රැලක් ඇවිල්ල උන්වහන්සේගේ කුටිය වට කරගත්ත. පොරු කතා වෙනෝ මේ දොර කඩලා මේ ශ්‍රමණය මරන්ටුවන් ගහල මරන්ටුවන්. මුගලන් මහරහතන් වහන්සේ ඉර්දියෙන් සියුම් ශරීරයක් මවාගෙන යතුරු හිලෙන් ඒ කුටියෙන් පිට වෙලා ගියා. පළවෙනි දවස ආයි සතිය දෙකක් යනකොට ආයිත් මේ හුරු වෙලා ආවා. කුටිය වට කළ ගත්තා. මුගලන් මහරහතන් වහන්සේ දා කැණි මඩල, ඒ කියන්නේ වහල, වහලෙන් සියුම් ශරීරයක් මවාගෙන ගියා. ආයිත් එක දවසක් යනකොට තුන්වෙනි දවසෙත් ආවා. මුගලන් මහරහතන් වහන්සේ බැලුවා අතීතයේ පෙර භවයන් බැලුවා. පෙර සංසාරයේ ඈතට බලාගෙන යනකොට දැක්කා සංසාරේ කරපු අකුසල් කර්ම. සංසාරෙම මරණයට පත් වෙලා තියෙන පින්වත්නි, මේ විදියට ආයුෂයි කර්මයයි එකට පරිසංදීන. සංසාරේ බොහෝ සංසාර භවයන්ෙහිදී ගුටි කාල තමයි මරණයට පත් වෙලා තියෙන්නේ. අපිට එහෙම සංසාරේ බලන්න බෑ අපි. ඒක නිසා අපි හිතනවා අපි ඇවිල්ලා ඉන්නේ එකපාරම මෙහෙම ඉපදිලා ඉන්නේ. අපි ආපදණක් අපිට මතක නැති නිසා. අපිට සංසාරේ පේනවනම් මේ සසර බය දැනෙන. පුදුම බයක් දැනෙනවා අපි මේ සංසාරේ කොයි තරම් තැන්වල ඉඳලා තියෙනවද කියලා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ බලාගෙන යනකොට දැක්ක පෙර සංසාරේ කරපු අකුසල කර්ම. අම්මා තාත්තා අරගෙන ගිහිල්ලා කැලෑවට පොරු පැනලයි කියලා. අම්මා තාත්තට මහා පොළු කඩාගෙන ගහනවා කැලෑවට. මේ පුතාමයි ගහන්නේ. ගහලා අම්මා තාත්තා කියනවා අනේ පුතේ උඹ බේරියන්. අපි වයසයි, අපි නම් S2 පේන්නේ නැහැ. මේ පුතා ගහන හොරු විදියට කෑගගා අම්මට තාත්තට ගහනවා. ගහර මැරුවා. ඔළුවට පාරක් ගහලා ඔළුව කඩ කුඩු කළා. එහෙම ඇදන් ගිහිල්ලා දැම්ම පර්වතෙන් පල්ලෙහාට. ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා බිරිඳට කීවා. ඔන්න දැන් ඔයාගේ කරදරේ ඉවරයි, මෙච්චර මේ කරදරයි කියලා නේ කිව්වේ කියලා කිව්වා. ඔන්න බලන්න අකුසල කර්ම කරන හැටි. වර්තමානයේ තුම වෙන්නේ නැද්ද? හොව වෙනවා. ප්‍රවෘත්ති වල ඔබයත් අහලා තියෙනවා. මේ අපි ජීවත් වෙන ලෝකෙත් වෙනවා, මේ රටෙත් වෙනවා, මේ ගමෙත් වෙනවා. අම්මා තාත්තට ගහලා මරණත් වෙනවා. ඉස්සරත් එහෙමයි. ආන් ඒ විපාකේ සංසාරේ හැම භවයකදී විපාක. ඒ භවයේ මරණයටපත් වෙලා අවීචි මහා නරකාදී දුක. අකුසලයේ ගෙවන්න වුණ ආනන්තරිය පාප කර්මයක්. මව මැරීම, පියා මැරීම. ඒ වගේ මේව සංසාරේටත් තිය අකුසල කර්ම හිමමව. හැම භවයකදීම මරණයටපත් වුනේ. ආයුෂය, ඒ ආයුෂ අවසන් වෙනවත් එක්ක මේ විදිහට දුටි කාල. මහා වේදනාවක්. මේ රහතන් වහන්සේ නමක් වෙලා ඒ විපාකෙ හිමමයි. එතකොට බලන්න පින්වත්නි, අපි කරන දේවල් මේ සසරට අරගෙන යනවා. එතකොට මේ මනුස්ස භවයේ විතරක් නෙමෙයි තියෙන්නේ. අපි හිතනවා ගොඩාක් කෘතඥ ඇත්තු, එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටික ඇත්තු කියනවා මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ හොඳට ඉන්න ඕනේ, සැපේ ඉන්න ඕනේ, කාල බීලා ඉන්න ඕනේ, ඔය පව්පින් කියලා දේවල් නැහැ. ඔබ හිත හිටියොත් අපිට මේ ජීවිතේ විඳින්න වෙන්නේ නැහැ. ඔහුම කියන තරුණයත්තන්ගේ ඉක්වලට දාන කුසලයට තියෙන කැමැත්ත නැති කරනවා. ඒක නිසා පින්වත්නි ඒක නැති කරගන්න එපා.